අද දවසේ මම තවත් සුවිශේෂී වූ චරිතයක් එක්ක කතා කරන්න සූදානම්. මං හිතන්නේ ඇය ඔබට මං හිතනවා ඔබේ හදවතේ ජීවත් වුණු චරිතයක්. දශක 5කට එහා කාලයක් ශ්‍රී ලාංකීය කලාකෙත පෝෂණය කරපු ඇය අදටත් මං හිතන්නේ ශ්‍රී ලාංකීය වාර්තාගත කලා ශිල්පිනියක්. එකම නාට්‍යයේ වර්ෂ ගණනාවක් දිගටම යමින් මං හිතනවා ගිනස් වාර්තාවකට යන්න පවා ඇය සමත් වෙලා තිනවා. ඒතරම් ඇය කලාව වෙනුවෙන් තමන්ගේ ජීවිතය දශක 5කට එහා ගණනක් වැය කරපු කලා ශිල්පිනියක්. අද කතා බහට එක් වෙන්නේ වෙනින් කරුවත් නෙමෙයි රටක් හඳුනාගත් ඔබ ආදරය කරපු නමින් ඇය රත්නා සුමනපාල. එහෙමත් නැත්නම් රටක් ආදරය කළ ඔබ ආදරය කළ කෝපි කඩේ හාමිනේ. ආයුබෝවන් ඔබතුමීට. දීර්ඝායු වේවා. ආයුබෝවන්. ඔකට දීර්ඝායු වේවා. විශේෂයෙන්ම මටත් ඇයි සුවිශේෂයි. මොකද මාවත් මේ නිවසේ වසර කීපයක් හදාගත්තේ ඇය. ඒ නිසා ඇය මට අනිවාර්යෙන්ම අම්මා කෙනෙක්. ඒ නිසා අපි හැදුන වැඩුනේ මාව බලාගත්තේ මේ ගෙදර. ඒ නිසා මට ගොඩක් සතුටුයි. අදටත් නිරෝගී සම්පත්ත ඒ අම්මත් එක්ක මෙහෙම කතා කරන්න සිද්ධ වෙච්ච එක ගැන. දැන් ඔබත් හිතාවි මේ කෝපි කඩේ හාමිනේ දැක්කහම එදා වගේම තවත් ලස්සනයි කියලා. මොකක්ද මේ රහස? ඇත්තෙන්ම මේ වයස කියන්න කැමතිද? වයස 70කටත් එහාද? ඔව් 75 වෙලා. පුතා හරි. දැන් ඔබ ඉපදුනේ රත්නපුරේ ලෙල්ලුපිටියේ. ලෙල්ලුපිටිය කියන්නේ එතකොට අදටත් ගම දිහා මතක් වෙනකොට මොකද දැනෙන්නේ? එදා ගම අද ගම ගැන කොහොමද අතීතය ආවර්තනය කළාම? ඔව් ඇත්තටම අපේ ගම හරිම සුන්දරයි. කඩමණ්ඩිය තියෙනවා. සුදුසුදු එකේ කේස් මහත්තයා කියලා තියෙන අපේ ගම ගැන කියලා මට වෙලාවකට හිතෙනවා. කඩමණ්ඩිය ඒත් එක්කම ගඟක් නෙමෙයි දොලක්, ඒකත් ගඟ වගේ. ඉතින් ඒ වගේ කඳු වැටි තේවත්තු හැම දෙයින්ම සශ්‍රීක ප්‍රදේශයක්. ගමක තියන්න ඕන හැම දෙයක්ම ඒ ගමේ තියෙනවා. කවුරුත් එකා වගේ ජීවත් වෙන්නේ. රණ්ඩු සරුවල් මුකුත් නැහැ. බොහොම හිතවත්ව තමයි හැමෝම ජීවත් වෙන්නේ. ඉතින් ඒ මම ඉස්කෝලේ ගියේ ඇත්තටම පුංචිම කාලේ මම ගියේ ආවාසී ඉස්කෝලට. ඒ පන්සල ඉස්කෝලේ ළමයි 15ක් විතර ඇති. ඉතින් අපි යන්න ඕන එතෙන්ට 70ක් විතර පයි. පස්සේ අපේ තාත්තා අපේ ගෙවල් කිට්ටුවෙන් පොඩි ඉස්කෝලයක් හදලා දුන්නා. දැන් ආණ්ඩුවේ ගුරුවරෙක් ඉන්නේ. ඔව්. ගුරුවරයෙකුයි ගුරුවරියකුයි විතරයි ඉන්නේ, දෙන්නයි ඉන්නේ. ඉතින් මොකද අපි අර ඈත යන හින්දා අර ඒ ඉස්කෝලේ තියෙන ප්‍රධානතෙන් ළමයි දෙන්නයි තුන්දෙනයි ඉන්නේ. අපේ පැත්තෙන් තමයි ළමයි ගොඩක් යන්නේ. එපාර අපේ තාත්තා මේ අපේ ගෙවල් කිට්ටුවෙන් ඉස්කෝලයක් හදලා දුන්නා. ඒවට ඩෙස් බංකුත් හදලා දුන්නා. තාත්තා ඒ කාලේ තාත්තට සාමාන්‍යයෙන් තිබුණු කෙනෙක්. ඒක නිසා අර ඉස්කෝලේ ලොකු ඉස්කෝලේ මහත්තයත් ඒකට කැමති වුණා. ඊට පස්සේ අපි ඒ ඉස්කෝලට ආවා. ඒ ඉස්කෝලේ 5 පන්තියේදී මම ශිෂ්‍යත්ව පාස් වුණා. ඒ ශිෂ්‍යත්ව පාස් වෙලා පැල්මඩුල්ල මධ්‍ය මහාවිද්‍යාලයට ගියා. ගංකන්ද දැන් ගංකන්ද නමින් ඉස්සර පැල්මඩුල්ල මධ්‍ය මහාවිද්‍යාලය කියලා ඔය ලංකාවේ තිබුණේ. එතකොට මධ්‍ය මහාවිද්‍යාලයේ 11යි. 11 එකක් තමයි අපි ඒක ගිහිලා ඉගෙන ගත්තා. එතනින් උසස් පෙළ කරාට උසස් පෙළ කරාට පස්සේ තමයි ගෙදර ඉන්න අවදී මේ කලාවට සම්බන්ධ වෙන්න උනේ. හිතේ ආසාවක් තිබුණාද ළමා කාලේ? එහෙම නැත්නම් තරුණ කාලේ කවදාහරි මම නිලියක් තමයි වෙන්න ඕනේ කියලා? නෑ, නිලියක් වෙන්න ආසාවක් තිබුණ නෑ. හැබැයි අපේ ගෙවල් පැත්තේ හිටියා මේ නිලියගේ නම මට මතක නෑ, පරණ නිලියා. එයා කොට ගවන් අඳිනවා, අඩි උස සපත්තු දානවා, ලිප්ස්ටික් ගානවා, මේම මූණ රතු කරලා මේ රූජ් ගාලා අරවා මේවා කරලා. ඉතින් මං එයා දිහා හොඳට බලාගෙන ඉන්නවා. බලාගෙන ඉඳලා මම ගෙදර ඇවිල්ලා අපේ පුංචි අම්මගේ තියෙනවා පොඩ්ඩක් මේකප් බඩු මේ ඇහි බැම අඳින එකක් ලිප්ස්ටික් එකක් වගේ පුංචි අම්ම ළඟ තියෙනවා. පුංචි අම්ම ඉස්කෝලේ යනකොට නැටුම් හිම කරනවා. ඒක හින්දා එයාට ඒවා තියෙන්න ඇති. මං කරන වැඩේ ඒවයි මට ඕන විදිහට මං ඇඳ ගන්නවා. මේ කටේ ගා ගන්නවා ලිප්ස්ටික්. ඉතින් මං යකා වගේ වෙන්න ඇති. අපේ අම්මා ඉතින් මම පුංචි අම්මට බලනවා, උඹ මේ කෙල්ල හදන්න දෙන්නේ නැහැ, මේව අහුවෙන්න තියන්න එපා කියලා කියනවා. ඒව ගණන් ගන්නේ නැහැ පුංචි අම්මා. ඊට පස්සේ ඕක හැංගුවා. ඊට පස්සේ මං කරන වැඩේ මොකද? මට ඕන විච්චහම
අර මේ සවකොළ තියෙන්නේ ඒව වතුරේ දාලා පොඟවලා ගා ගන්නවා. අඟුරු කෑලි අරගෙන ඇඳ ගන්නවා. ඉතින් ඒකමනේ ඒකත් වදයක් වුණ වෙන්න ඇති අම්මලාට. ඒව ඉතින් ටිකින් ටික නැතිලා ගියන් නිලියෙක් වෙන්න හිතානේ මේ අර ලස්සනට ඉන්න ඕන කියන එක තමයි මගේ ඒ පුංචි කාලෙත් එහෙම අදහසක් තියෙන්න ඇති නේද? ඉතින් මම මධ්‍යම විද්‍යාලයට ගියාට පස්සේ ඇත්තටම මම අදහස් කරේ ගුවන් සේවිකාවක් වෙනවා කියලා. ඒ එයා අඳින ඇඳුමට ආසයිවිලා. ඉතින් මම කරේ නම් බයෝ සයන්ස්, يعني විද්‍යා මාංශෙම ඉගෙන ගත්තේ. නමුත් මම මේ උසස් පෙළට යන්න බැරි වුණා. ඊට පස්සේ තමයි මම කලාව පැත්තට නැඹුරු වුණේ. හැබැයි ඉස්කෝලේ කරපු හැම නාට්‍යකම, හැම විවිධ ප්‍රසංගයේ කොන්සර්ට් එක, විවිධ ප්‍රසංගයකම මම මේ රඟපාලා තියෙනවා. උසස් පෙළ කරලා ඉන්න අතරේදී මේ පැල්මඩු කලා සංගමයේ කියලා සංගමයක් තිබුණා හි පැල්මඩුලේ. එතකොට මේකේ මේ පී වැලිකල මහත්මයාගේ පින්බත් කියන නාට්‍යයක ශෛලිගත නාට්‍යයක්. ඔව්. ඉතින් ඒ නාට්‍යෙට මේ නැටුම්, සින්දු කියන්න පුළුවන්, නටන්න පුළුවන්, රඟපාන්න පුළුවන් මේ තරුණ නිළියෙක් හොයනකොට අපේ රාජා සුමනපාල මහත්තයා ජ්‍යෙෂ්ඨ සහෝදරේ. ඉතින් එයා ඉස්කෝලෙන් අස්වෙලා, නමුත් අපේ ඉස්කෝලේ තියෙන විවිධ ප්‍රසංගවලට එයා ඇවිල්ලා සම්බන්ධ වෙනවා. මොකද එවකට ඉස්කෝලෙත් හිටියත් හිටියත් සහ පැරල්මඩුල ප්‍රදේශයේ හිටිය හොඳම සංගීත ගුරුවරයා එයා. ඒක නිසා එයා ඇවිල්ලා සම්බන්ධ වෙනවා. එයා මාව ගැන දැකලා පස්සේ කියලා තියෙනවා මේ මෙම ගෑනු ළමෙක් ඉන්නවා මේ හිටියා ඉස්කෝලේ, ඒ ළමයා ඉන්න තැන හොයාගත්තොතින් මේ මේකට ඉතාම සුදුසුයි කියලා. මං එතකොට උසස් පෙළ කරලා ගෙදර ඉන්න වෙලාව මේ එයා දන්නේ නැහැ මං ඉන්නේ කොහෙද කියලා. පස්සේ ඉස්කෝලට ගිහිල්ලා හොයාගෙන ඇඩ්‍රස් එක, ඊට පස්සේ අපේ ගෙදරට ඇවිල්ලා කතා කරා. තාත්තා කැමති වුණේ නැහැ, අම්මා සද්ද නැතුව හිටියා. පස්සේ ඉතින් කොහොම හරි මං කියලා කියලා මටත් ආසයි දැන් යන්න ඒව කරන්න ගෙදර ඉන්නවන්ට වැඩි. ඉතින් ඊට පස්සේ කියලා හිටන් ගියා. ඉතින් ඊට පස්සේ එදා මෙදා තුර ඒ පැරමළු කලා සංගමයෙන් කරපු හැම නාට්‍යකම ප්‍රධාන චරිත මට හම්බ වුණා. ඒවා ප්‍රසිද්ධ වේදිකාවේ පෙන්නුවා. විවාහ වුණාට පස්සේ මම කොළඹට ආවේ ශ්‍රී ලංකා ආරක්ෂණ සංස්ථාවේ රාජා සුමනපාල මහත්මයාට රැකියාව ලැබුණු හින්දා ඒ ඇවිත් මම පවුල් සංවිධාන සාතු සේවිකාවක් වශයෙන් රැකියාවට ගියා. ඊට අමතරව සුදර්ශියේ මට දයානන්ද ගුණවර්ධන මහත්මයාගේ වැඩවලට සහාය වෙන්න වුණා. ඒ අතරෙදි ඉතින් මට ඔය සුදර්ශිය හරියට නාට්‍ය පුහුණු වීම කරනවා. මට හරි දුක හිතෙනවා මට නාට්‍යයක් මේ වගේ නෑනේ කියලා. දැන් කොළඹට ආවට පස්සේනේ හරි නාට්‍ය කරාට. ඉතින් කොහොම හරි අපේ රාජා සුමනපාල මහත්මයා එතකොට රන් කඳි රඟපානවා. ඔහොම ඉන්න අතරදී මේ අපේ ලේක් හවුස් එකේ වැඩ කරා රාජා ටී බස්නායක කියලා මහත්මෙක්. එයා වප්මගුල කියලා නාට්‍යයක් කරා. ඒ නාට්‍ය කරනකොට අපේ රාජට කියලා තිබුණා මේ රාජා මේකට මේ මගේ නාට්‍යයට අම්මා කෙනෙක් ඕන, කවුරු හරි දන්නේ නැද්ද ඔය සුදර්ශිය නැද්ද කියලා. ඉතින් ඒකමන එයා කියලා තිබුණා කවුද කියලා නම් මට කියන්න බෑ එහෙම. මේ හැබැයි අපේ රත්න ඉන්නවා, ඉතින් වයස නම් මදි, වයස කරගන්න වෙයි අම්ම කෙනෙක් නේ කියලා. ඉතින් ඒකමන අකමැන්නේ එක්කෙන්ක බලන්න කියලා හිටන් මං ගියාට පස්සේ මට දෙබස් කාණ්ඩයක් දුන්න කියන්න. ඒව මම කියපුවාම එයා මාව ගත්තා. ඒ වප්මගුල තමයි කොළඹට ඇවිල්ලා ඉස්සෙල්ලම කරපු නාට්‍ය. ධර්මදාස කුරුප මහත්මයාගේ සිරිසඟ බෝ නාට්‍ය මම ඇත්තටම කියන්න ආඩම්බරයි. රුක්මනී දේවිගේ සේවිකාව වශයෙන් රඟපෑවා. හරිම ආසයි මට ඒක අමතක නොවෙන සිද්ධියක්. එතුමිය හරිම සුන්දර එක්කෙනෙක්. එහෙම කාන්තාවෝ ඉන්නවද කියන තරමටත් හිතන්න බැරි තරම් හරි ආදරෙන්. මං ආධුනිකයෙක්නේ. එයා ඉතින් එතකොට කොච්චර චිත්‍රපටි කළද මට හරි ආදරෙන් සැලකුවා. අපි මෙහෙම ගැහුවා කෙනෙක් හැම වෙලෙම ජීවිතය ගැන තෘප්තිමත් වෙන්න ඕනේ. දශක 5කට එහා ඔබ නිලියක්. ඔබ තෘප්තිමත්ද ඔබේ ජීවිතය ගැන? ඇත්තටම මම දිමුතුමුතු ලංකාවේ පළවෙනි ටෙලි වෘත්තාන්තයේ ඉඳලා ඉන්නවා. ඒ වගේම ජාතික රූපවාහිනියේ පළවෙනි ටෙලි වෘත්තාන්තයේ ලාහිරු දහසක් එකේ ප්‍රධාන චරිතයකට දායක වුණා. ඒ අතරින් තමයි කෝපි කඩේට මාව තෝරාගත්තේ. එතෙන්දිත් මණ්ඩලයෙන් තෝරාගත්ත එකම නිලිය මම විතරයි. අනිත් අය එක්කෙනා හඳුන්වා දීපුවා. ඉතින් ඒකත් මට සන්තෝෂයක්. කෝපි කඩේ එදා ඉඳලා මම මගේ දරුවෙක් වගේ හදාගත්තේ. ආපු ගමන සුන්දර නෑ. අපි කියනවා නම් කටු බරළු ගොඩින් තමයි ආවිලා තියෙන්නේ. ඒ වුණත් අපේ
ඉන්න කෝපි කඩේට දායක වෙන සියලු ශිල්පීන් අපි එක සහෝදරය වගේ එකමුතු වෙන් ඉන්නේ. ඒක තමයි මේ ගමන මෙච්චර දුර එන්න පුළුවන් වුනේ. මගේ දරුවන්ට හා සමානව මම කෝපි කඩේට ආදරය කරනවා. කෝපි කඩේට මම ආවයි මට ගොඩාක් නාට්‍ය නැතුව ගියා. බොහෝ අධ්‍යක්ෂකවරුන් කිව්වා කෝපි කඩෙන් අයින් වෙන්න ඔය අවතින්ට කොටු වුණොත් හරි අපරාධයක් කියලා. මම ඒ වුණාට තේවිස් ගුරුගේ මහත්මයාට ගරු කරලා මම ඒ කෝපි කඩෙන් ගියේ නැහැ. මවක් වගේ කෝපි කඩේ ආරක්ෂා කරා. අදටත් ආරක්ෂා කරනවා, මතුවටත් ආරක්ෂා කරනවා. මම කෝපි කඩේට ඇත්තටම හරි ආදරේ. දැන් අපි ගත්තොත් දැන් ඔබ පරිපූර්ණ මවක්, දරුවන් හතර දෙනෙකුගේ මවක්, කොල්ලෝ දෙන්නයි කෙල්ලෝ දෙන්නයි. හැබැයි දැන් අපි දකිනවා කලාව ඉදිරියට ගෙනිනකොට කලා පරපුරවල අම්මගේ අඩිපාරේ තාත්තගේ අඩිපාරේ ගිහිල්ලා නළු නිළියෝ වෙච්චි ඕනි තරම්. හැබැයි ඔබේ දරුවන් නළු නිළියෝ මට දැනෙන හැටියට උනේ නැහැ. ඇයි ඔවුන් ආසා කළේ නැද්ද? ඔබ නැත්තම් ඔවුන් ඒ මාර්ගය යනවට ආසා කළේ නැද්ද? එහෙම කිව්වෙත් නැහැ. අපි දෙන්නම එහෙම කිව්වෙත් නැහැ. නමුත් දරුවන්ම ඒවා හිතලා ඒගොල්ලෝ ඉගෙන ගැනීමට තමයි මුල් පෙන් දුන්නේ. දරු හතර දෙනාම ඉතා හොඳ තැන්වල ඉන්නවා. හුඟක් හොඳට ඉගෙන ගත්තා. ඒක මට සන්තෝෂයක්. හැබැයි අපේ දුව ලොකු දුව විවාහයට ඉස්සර වෙලා ගෙදර ඉන්න කාලේ චිත්‍රපටියකට කතා කරා ප්‍රධාන චරිතයට. ඉතින් මම එකට උත්තරයක් දුන්නේ නැහැ. දුවම කිව්වා බෑ කියලා. ඒ මොකද අපිට ඔරොත්තු දෙන ෆීල්ඩ් එකක් නෙමෙයි අම්මා. ඒක නිසා මම මේ විදිහට ඉන්නම් මට චිත්‍රපටියකට යන්න බෑ කියලා. ඉතින් කලාවට සම්බන්ධ නූනත් මගේ ලොකු පුතා ප්‍රභාස් උණ්ඩා සම්මානයෙන් පිදුම් ලත් එක්කෙනෙක්. මං හිතන්නේ කඩුවෙලා ආසනේම යා විතරයි උණ්ඩා සම්මානය අරන් තියෙන්නේ. මගේ පොඩි දුව මංජුලා ITN එකේ වැඩ කරනවා. ඉතින් ඒවත් මට සන්තෝසයි. අනිත් දරුව දෙන්නත් හොඳට කියාවල ඉන්නවා. රත්නා සුමනපාල, ඔබ ගියේ ඔබට ආවේනික සරල ගමනක. ඔබට ආවේනික වූ යම් කිසි අපි කියන අර මිඩ් රේන්ජ් එක, එහෙම නැත්නම් ඔබ වේගෙන් දුවන්න ගිය නිලියක් නෙමෙයි. ඔබ තෝරාගත් ඔබට ආවේනික ගමනක් ඔබ ගිය නිලියක්. ඔබ ඇයි එවැනි තැනකටපත් වුනේ? එහෙම නැත්නම් ඔබ ස්වයං කල්පනා කළාද මගේ ගමන යා යුත්තේ මෙන්න මේ ආකාරයටයි කියලා? ඉක්මන් ගමනක් අපේක්ෂා කරේ නැහැ. මට ලැබෙන හොඳ චරිත මම තෝරා බේරාගෙන තමයි ගියේ. හම්බ වුණ හැම චරිතයටමත් මම ආසක්ලේ නෑ. යමක් කරන්න පුළුවන් දෙයක් තිබුණ නම්, රටට දෙන්න පුළුවන් යමක් කරන්න පුළුවන් චරිතයක් නම් මං ඒකට මගේ සාධාරණ ඉෂ්ට කළා. මං කිව්වේ අර මම නාට්‍ය පුහුණු වීම කරනවා බලා ඉඳලා ධර්මදාස ගුරුප මහත්මයාගේ සිරිසංගබෝ රාජා ටී බස්නායකගේ වප්මගුල ඒව බලාගෙන ඉඳලා මේ ජයසේකර අපොන්සු මහත්මයා සුදර්ශිය මම එතකොට වැඩ කරනවා ලඝු ලේඛිකාවක් වශයෙන් වැඩ කරා. පාර්ට් ටයිම් කියන්නේ අමතරව මගේ රැකියාවට අමතරව ජයසේකර අපොන්සු මහත්මයා කිව්වා මේ නිලියක් සද්ද නැතුව මෙතන මේ ටයිප්‍රයිටර් ළඟ ඉන්නේ කියලා. ඉතින් ඒකමන පස්සේ එතුමා කිව්වා ඕගොල්ලන්ගේ නාට්‍යවලත් මොනවා හරි තියෙනවා නම් මෙයාට දෙන්න සාධාරණ ඉෂ්ට කරලා දෙයි, ඉතාම හොඳයි රඟපානවා, එහෙම විහිළු කරා එහෙම කී කියා. ඉතින් ඊට පස්සේ එහෙමනම් හම්බ වුණේ නැහැ. පස්සේ ජයසේකර අපොන්සු මහත්මයාගේ සීමා බන්ධන නාට්‍යයට ප්‍රධාන චරිතයක් හම්බුණා. ඒකත් ගොඩාක් ප්‍රේක්ෂකයෝ ආකර්ෂණය කරා. ඉතින් ඒක ඊට පස්සේ මට ජෝර්ජ් සිල්වා මොහන් සිල්වාගේ සීලවතී නාට්‍යය මට අම්මගේ චරිතය හම්බුණා. ඒක තමයි ගොඩාක් වේදිකාවේ මම මේ මිනිස් අතරට ගිය චරිතය. ඉතාම හොඳ නාට්‍යයක් ඒක. ඒ නාට්‍ය ඒ වෙනකොට දාස්වාරයක් විතර දර්ශනගත කරලා තියෙනවා. එදා මෙදා පුතුර මම වේදිකා නාට්‍ය කරලා තියෙනවා ගොඩා හරියක්. චිත්‍රපට ගත්තත් මං විශිෂ්ට ගණයේ අධ්‍යක්ෂකතුමන්ලාගේ චිත්‍රපට රාශියක රඟපාලා තියෙනවා. ඒ වගේම රූපවාහිනිය ගත්තත් ඒ වගේමයි විශිෂ්ට ගණයේ අධ්‍යක්ෂකතුමන්ලාගේ නාට්‍ය රාශියක රඟපාලා තියෙනවා. ගුවන් විදුලිය ගත්තත් එහෙමයි. ඇත්තටම නම් වශයෙන් කියන ගියොතින් කාලය මදි වෙයිනේ. ඒක නිසා ඒ වගේ මම කලාවට දායක වෙලා තියෙනවා. හඬ කැවීම වලටත් සහභාගී වෙලා තියෙනවා.
දෙමළ චිත්‍රපට ඉංග්‍රීසි චිත්‍රපට මම ඉංග්‍රීසි චිත්‍රපට එකක් රඟපාලා තියෙනවා. එදා මෙදා තුර මම කලාවට මට පුළුවන් තරමින් මම සේවය කරලා තියෙනවා. කලාකෙතේ බොහෝ දෙනෙකුට ගරු බුහුමන් ලැබෙනවා. සමහර දෙනෙකුට බොහෝ දේවල් ලැබෙන්නේ මිය ගියාට පස්සේ. හැබැයි එතකොට මං හිතනවා ඒ දෙයින් පළක් නැහැ කියලා. රත්න සුමනපාල එහෙම නැත්නම් රටක් ආදරය කරන කෝපිකඩේ හාමිනේ ඔබ ආපු දශක පහකට එහා ගමන් මඟ තුල ඔබට හිතෙන්නේ නැද්ද ඔබට ලැබිය යුතු තැන ඔබට හිමි විය යුතු තැන මේට වඩා දෙයක් ඔබට ලැබෙන්න තිබුණානේ කියලා ඔබ ඒ ගැන ඔබට දැනෙන්නේ නැද්ද ඔබට හිතෙන්නේ නැද්ද ඇයි මට මෙහෙම මේට වඩා තැනකට මේට වඩා මට මේ දේවල් ලැබෙන්න ඕනි කියලා බොහෝ වෙලාවට මම හිතනවා මගේ මේ අතපය පන නැති වෙනකම් මම ප්‍රේක්ෂකයන්ගේ සිත් සතන් සතුටු කරපු එක තමයි කරලා තියෙන්නේ. ගෙදර දොරේ වැඩ පාඩු කරගෙනත් මම කලාව විනය කැප කරලා තියෙනවා. මට හිමි තැන හම්බ වුණේ නැහැ කියලා එක වෙලාවකට දුක හිතෙනවා. මම ඒ වුණත් ඒවා විඳ දරාගෙන ඉන්නවා. ගෑණියෙක් වශයෙන් මේ වගේ දේවල් විඳ දරා ගන්න පුළුවන් මට. බලමු ඉතින් ඉස්සරහදිවත් අපි අගේ කරයිද කියලා කොහොමත් මැරුණට පස්සේ නම් අගේ කිරීමක් කරලා වැඩක් නැහැ. මනුස්සය ජීවත් වෙලා ඉන්නකොට තමයි මොන ශේෂ්ත්‍රයේ වුණත් අගේ කිරීමක් සිද්ධ වෙන්න ඕන. ඒක සිද්ධ වෙන්නේ නැත්නම් ඉතින් ඒක අපේත් අවාසනාව කියලා මම හිතනවා. රත්න සුමනපාල එහෙම නැත්නම් කෝපි ගැඩේ හාමිනේ ඔබ හැමදාම අතීතයේ ඉඳලා අපේ මම හිතන්නේ ටීවී ආපු කාලේ ඉඳලා ගත්තාම ඊට පසු කාලීනව සෑම මිනිසෙකුගේම හදවතේ රැඳිච්ච චරිතයක් හදවතේ සෑම කෙනෙකුගේම බාල මහලු කොයි කවුලුත් තමන්ගේ හදවතේ රඳවාගත් චරිතයක් කෝපි කඩේ හැමනේ. ඒතරම් මානුෂීය වූ අපේ සංස්කෘතියට මානුෂීය වූ චරිතයක් හැටියට රංගනේ සහ බාහිර රූපකාය මේ සියල්ල සංකලනයත් එක්ක මම හිතන්නේ ඇය ඒ චරිතයට සාධාරණයේ 100%කට ඉෂ්ට සිද්ධ කළා. ඒ නිසා තමයි මම හිතනවා ඔබ ඇයට ආදරය කළේ කියලා. මම ආසයි දැනගන්න. ජීවිතේ හීන තියනවාද? අර අපි කවුරුත් කියනවා අනේ මැරෙන්නේ ඉස්සෙල්ලා මට මෙන්න මේ දේ ඉෂ්ට සිද්ධ කරගන්න නැත්නම් ඔබටත් තියනවාද මේ හීනයක්? ඔව් ඉතින් මට හිතේ නම් ගොඩක් දේවල් තියෙනවා. මම මේ මම කවි ලියනවා. එහෙම කවි ලියලා මම දැන් කවි පොත් දෙක තුනක්ම හදලා තියෙනවා. මට ඒක එළි දක්ව ගන්න ක්‍රමයක් ඇත්නම් කියලා හිතෙනවා. ඇත්තටම එදා මේ අපේ ගොඩගේ මහත්මයයි නෝනායි දෙන්නම මට කිව්වා එන්න කියලා. මගෙත් එක පැත්තකින් වරදක් තියෙනවා. මම නොගිය එකනේ. ඉතින් නමුත් අර මං ඒකේ අර නන ලල බෙහෙද අරව මේවා සොයා මේ හදා ගන්න ඕන හින්දා එක පහ වුණා. නමුත් මම එතෙන්ට යන්න හිතාගෙන ඉන්නවා ළඟදිම. මට හිතෙනවා කතා කළ යුතු මිනිස්සුන් පිළිබඳව අපි කතා කරනව අඩුයි කියලා. ගරු බුහුමන් දැක්විය යුතු මිනිස්සුන් පිළිබඳව ඒ ගරු බුහුමන් දැක්වනව අඩුයි කියලා. ඉතින් මේට වඩා යමක් මේ රටේ කලාකෙත අස්වද්දපු මෙවන් චරිතවලට ජීවමානව එහෙම නැත්නම් ජීවත්ව ඉන්න කාලයේදී කරන්න පුළුවන් නම් ඒක තමයි මම හිතනවා රටක අදාළ කලාකෙත පෝෂණය කරන ආයතන එහෙම නැත්නම් ඒ සංවිධානවල වගකීම වෙන්න ඕනේ. තියෙන සමාන් හිතනවා අද දවසේ ඇය පිළිබඳව කතා කරන්න හිතුනේ ඇය අවුරුදු 50ක් තමන්ගේ ජීවිතේ දහඩිය හෙළුවේ තමන්ගේ ශක්තිය වැය කළේ රටක මිනිසුන්ගේ සිස්සතන් පෝෂණය කරන්න. ඒ නිසා ඇය පිළිබඳව මේට වඩා දෙයක් කතා කරන්න පුළුවන් නම් මේට වඩා යම් කිසි දෙයක් ඇය වෙනුවෙන් කරන්න පුළුවන් නම් මම හිතනවා ඔය කලා ශේෂ්ත්‍රයට සම්බන්ධ සහ ඒ තිනා වූ රාජ්‍ය ආයතන මම හිතනවා ඒක තමයි රටක වගකීම කියලා. මටත් සුවිශේෂයි. මොකද මාවත් වර්ෂ ගානාවක් මේ ගෙදර හදා වඩා ගත්තේ ඇය. ඒ නිසා ඇයගෙන් පටන් ගන්න ඕනේ කියලා මම කල්පනා කළෙත් ඒකයි. ඒ නිසා අද දවසේ සුවිශේෂයි ඇයත් එක්ක කතා කරපු දේවල් තුළින් ඔබටත් යමක් ඉගෙන ගන්න ලැබුණයි කියලා විශ්වාස කරනවා. එනිසා ඔබටත් ප්‍රාර්ථනා කරනවා ජීවිතේ ජය වෙන්න ඕනේ, නිරෝගී සම්පත් ලැබෙන්න ඕනේ, ජීවිතේ සාර්ථක තව තවත් වෙන්න ඕනේ කියලා. බොහොම ස්තුතියි.